සලට ව්‍යසනයක් ආ විට හැඬ වෙන කණ්ඩාරය 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 හිතුමතේ ඉතිහාසය හා බුද්ධ චරිත විකෘතිය ඊනියා හෙළ බුදුරයෙකු පිළිබඳව මිත්‍යාව නිර්මාණය වී ගෙවී ඇත්තේ දශකයකට මද වැඩි කෙටි කාලයක් වුවද එහි ගුරුකුල කීපයක්ම නිර්මාණය ව තිබේ ඔවුන් අතර ඒකමතික අදහසක් නැත එකිනෙකාගේ මත පරස්පරය එකෙක් අනිකාගේ මතයට එකඟ නැත ඒ අතර හෙළ බුද්ධ ඉතිහාසය නිර්මාණය කළේ තමන් යයි එයට උරුමකම් කියන පැවිදි චරිත වන්නේ මොකලන් ගමුවේ පඤ්ඤානන්ද හිමියන් සහ මේවන පලානේ හිමි නමින් පෙනී සිටින සිරිසේන හපුතන්ත්‍රිය මේවන පලානේ හිමියන්ගේ අග්‍රශ්‍රාවකයා හිටපු උපකුලපති කරුණාරත්න මහතා වන අතර මොකලන්ගමුවේ හිමියන්ගේ අග්‍රශ්‍රාවකයා වෛද්‍ය කවිඳු තරංග කරුණානන්දය මොකලන්ගමුවේ හිමියන් පවසන ආකාරයට මෙම විශේෂ හෙළිදරව්ව හෙවත් ඊනියා මතේ නිර්මාතෘ තමන්මය එහි ඇති විශේෂයක් වන්නේ උන්වහන්සේ එම දැනුම තමන්ට දෙවියන්ගෙන් ලැබුණු දෙයක් හෝ අද්භූත ඥානයකින් හෝ දිවසකින් ලැබුණ දෙයක් බව නොකීමයි තමන් විසින්ම පොතපත ඇසුරෙන් ගවේෂණය කළ දෙයක් බව උන්වහන්සේ පවසයි මේවන පලානේ හිමියන්ට අනුව ශ්‍රීමා බෝධිය ඇත්තේ හිරිවඩුන්නේ එහෙත් මොකලන් ගමුවේ හිමියන්ට අනුව ශ්‍රීමා බෝධිය පිහිටියේ නිලක්කන් ගමුවේය මේ ශ්‍රීමා බෝධි තරඟයට අලුතින්ම එකතුව ඇත්තේ පදිර දොරයි ඒ ජයරත්න පති ආරච්චිගේ මතයයි මීවන පලානේ හිමිට අනුව ජේතවනාරාමය රිටිගලයි ඒත් මොකලන් ගමුවේ හිමි එයට එකඟ නැත ඒ හිමියන්ට අනුව ජේතවනයේ ඇතුළු සැවැත් නුවර අනුරාධපුරයයි වහරක හිමියන්ද එම අදහසම දරා ඇත ඔව් ඉන්නේ මම ඒකට උත්තරයක් දෙන්නම් දැන් දැන් ඔය මේ මේ බුදුහමඳුර 21 වෙනි වස් කාලයෙන් පස්සේ වැඩිම වැඩිපුරම කාලයක් වස්වැසුවේ ඔව් වස් මේ ජේතවනාරාමයේනේ එතකොට මේ අටකතාවේ එක තැනක තියෙනවා මේ සඳහන් වෙනවා මේ බුදුහමඳුර උදේවරුවේ දානිට ජේතවනාරාමෙන් පිටත් වෙලා සැවැත් නුවරට පිඩුසිඟා වැඩලා පූර්ව දවල් වෙනකොට එනවලු පූර්වාරාමයට කියන මේ දෙවල් මේ වැඩි දුරක නෙමෙයි තියලා තියෙන ළඟ ළඟ. තව කතන්දරයක් තමයි දැන් කොසලරතුම හදන රාජකාරාමේ. ඒ රාජකාරාමේ හදනකොට මේ දැන් මේ ජේතවනාරාමේ වැඩ ඉන්න බුදුහාමුදුරු අහනවලු මේ ආනන්දන් ආනන්දර මොකද සද්දයක් එනවා මොකද්ද ඒ කියලා. ඉතින් ආනන්දහාමුදුරු කියනවා මේ මේ ස්වාමීන් වහන්සේ මේ කොසලරතුම උපවහන්සේ වෙනුවෙන් මේ විහාරස්ථානයක් හදනවනේ. ඒ කියන්නේ මේ නම් ජේතවනාරාමේ සහ රාජකාරාමේ තියෙනුනේ එක ළඟ වැඩි දුරක නෙමෙයි. पूर्वारामे सह जेतनारामे तीनोनेताम දැන් පයින් කෙනෙක් වැඩලා යන්න පුළුවන් දුරක තමයි තියෙන්න ඕනේ. අනිත් එක තමයි විශේෂම සඳහන් වෙන කතාව තමයි ආනන්ද බෝධි කතාව. ඒතර ආනන්ද බෝධිය ප්‍රතිස්ථාපනය කරන්නේ ඒ ජේතවනාරාමයේ කිට්ටුවමයි. මොකද මේ බුදු මේ දැන් බුදුන් වහන්සේව හම්බෙන්න මිනිස්සු සවැත් නෝර රයිනකොට බුදුහාමුදුර යම් යම් වෙන වෙන පළාත් වලට වැඩ සිටියාම ඒ කට්ටියන්ට මේ වැඳ පුදා ගන්න දෙයක් මේ ඉල්ලනවනේ. ආ එතකොට තමයි කියන්නේ ආනන්ද බෝධිය එහෙනම් මේ ප්‍රතිස්ථාපනය කරන්න කියලා. එතකොට එතනත් ඒ ජේතවනාරාමයේ ඊටාම ආසන්නයේ තමයි ආවාටයක් කැනලා ඒක මේ ආනන්ද බෝධි මේ රෝපණය කරන්නේ. එතකොට එහෙනම් ඒ ජීවමාන සාක්ෂි අදත් ඒ තැන්වල තියෙන්න ඕනේ. සහ ඒව අදටත් බලා ගන්න පුළුවන්. අදත් මිනිස්සු වන්දනාමාන කරනවා ඒවා මේ කියන්නේ ඉතිහාස කතාව නොදැන. ඔව්. එතකොට හැබැයි දැන් රිටිකල වෙන්න පුළුවන්. ඒක වෙන්න බෑ නේද එහෙම ගත්තොත්. එතන ප්‍රශ්නයක් තියෙනවා. එතන ගැටලුවක් තියෙනවා. අනිත් එක ආනන්ද බෝධිය. ඔව්. අනිත් එක රාජකාරාමේ. ඔව්. එතන ඒව ගැන පිටිකලින් කිසිම සාක්ෂියක් හම්බෙන්නේ නැහැ. ඔව්. අපි එතන මේ මම ඔබතුමාට මේ මේ අපි ඉස්සරහට මේ ගැන කතා කරමු. ඒ රිටිකල වේවැල් තැන්න කියන තැන හම්බෙලා තිනා මේ මහා මාත්‍ය මේ බමදත කියන බ්‍රහ්මදත්තගේ රජතුමාගේ මේ නම සඳහන් වෙන සෙල්ලිපියක්. සමහරට ඒක බ්‍රහ්මදත්ත රජතුමා සම්බන්ධ රජමාලිගේ වෙන්න පුළුවන් කියලා මගේ මතයක් විතර මම ඉදිරිපත් කරනවා මේ වෙලාවේදී. මේ ඔවුන්ගේ හිතුමතේ ඉතිහාසයේ ඊනියා මතවල තිබෙන පරස්පරතාවයයි
මොකලන්ගමුවේ හිමියන්ද ඉන්දියාවේ පැරණි දඹදිව සිද්ධාස්ථාන බෞද්ධ සිද්ධාස්ථාන නොවන බවද එහි තිබෙන බුද්ධ ප්‍රතිමා බෞද්ධ පිළිම නොවන බවද පවසයි ඒ නිගමනයන්ට එන්නේ අපූර්ව ආකාරයටය වලට ගියාම ඇති වෙන මේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයනයේ සහ ආභාෂයේ ඒ ඉන්දියාව තුල එහෙම එකක් ගොඩනැගෙන්නේ නැහැ ඒක තැන තියෙන්නේ දැන් हिंदु क्रमयाक बाव तमाय बाहिरिंग अपिट पेने अभी बाहिरिंग देखे बाहिरिंग अपिट पेने इंडिया वे तेने हिंदु लक्षणम तमाय हेमतनम पेने बौद्ध कियने कक ने इतकोट दें मंग ओक बलागिने अनकोट मट ओकट हुंद साधकयक हंबूना दें ए साधके कियनवार पोते पेन्नन्न पुलुवन मंग एक निकन कियन्ना मम ये बुद्ध फिल्म होयागत्ता हादवी इंडिया ओ होयागिन बेलुआ मे लंकावट मैं पोत्पल मम बेलुआ मे ये रूपे इतकोट ये बुद्ध बुधवांग रूपे नवे बुधवा मे आए तमी बुधवांगेला मम बेलुआ मेघ मे वटेन निर्वस्त्र रूप දැන් එතකොට මේක බුදුහාමරගේ රූපයක් වේ මේක මේ ඉන්දියාවේ හිටු මහාවීරගේ රූපයක් ඒ එතකොට මේ අද මේකට රැවටිලා තියෙන්නේ මේ රැවටිීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ එහෙමනම් මේ ස්ථාන කොහොමදවත්ම මේ බුදුහාමරගේ මේ බෞද්ධ ලක්ෂණ වලින් සමන්විත ස්ථාන නොවන බවට හොඳටම වැටහුණා මොකද මම මේ ඉන්දියාවත් එක්ක සෑහෙන මේක නිරීක්ෂණයක් කළා කරපුවා මට පැහැදිලිව වැටුණා මම ඒ වෙනුවෙන් ඉතින් ඔය පොත්පත් වල ලිව්වා इंडिया गाँव किसी तनक ये बौद्ध सांस्कृतिक लक्षण नैन साधिकवैद्य कविंदु दंब दिवस विस्तरक अपूर्व आकार पूर्वाधान किसी कौशल जनपद पूर्वरा जेतुनारा सह राजा तीन तीन अनिवार्य तीन आनंद बोधी पे अभी त्रिपिटके तोर तुर पूजावली तीन तोर तुर सह अटवा टीका टिप्पणी कर्ता एक अनिवार्य बुद्ध साहित्य इतिहास संधान तीन देंगे जीवमान साक्ष्य साधक अभी देख बलागंड तीन डोने इतकोट एव अद अनुराधपुर पूर्वरा संबंध तोर तुर इला जयतुनारा संबंध तोर तुर राजकारा संबंध तोर सह आनंद बोधि संबंध तोर तुर अदिल दखगंड पुलवा सवत्वर अनुराधपुर साधक अनिवार्य पूर्वारामे पूर्वारामे पीटल तीन आकार पुरा विद्यात्मक साधक संसंधने बलन कोट एक काटवा खंडने करे पूर्वारामे अभेगिरी भीटल तीन काटवा खंडने करे एक स्थिरवम पेहदिलीवम तेरू गंड बुलवा ज्ञानवंत पुरुष अंट तेरना एक साधक एक स्थानीय ईलंग एक तमाई कालकारामे मिहिंतले खलु दिए पोकुना असल तीन इतकोटे ए अनुव इतना बुधहांद्रो अंत धर्म बुधहांद्रो धर्म देश इतना तमाई कालकाराम सूत्रे देश ඉතින් ඒකත් එතන සෙල්ලි පිළින් පැහැදිලි වෙනවා ඒක ස්ථිරවම ඔව් කාලකාරාමේ පැහැදිලි වෙනවා ඒක තමයි පිටවන්න දස්සක් තියනවාද නැත්නම් ඒක තවම ඔව් ඉන්නේ මම ඒකට උත්තරයක් දෙන්නම් දැන් ඔය මොවුන්ගේ ඊනියා ජම්බු ද්වීපයේ අනුව ලංකා දූපත තුල සොළොස් මහ ජනපදයේම තිබී ඇත
එය මීවන පලානේ පාර්ශවය සිටියම් ගතකොට ඇත්තේ මේ ආකාරයටයි සිටියම වෙනස් වූද ජනපද 16 ලංකා දූපතේ පිහිටි බව මොකලන් ගමුවේ පාර්ශවයද පිළිගනී ලංකාව දැනට අපි දැන විදිහ වර්ග කිලෝමීටර් 65610 දැන් 5000 මගේ 500 ගන්න අඩුලාද කියලා කතා දෙනේ මුහුදු ගන්න නැති එක අඩු විරුත් කරනවානේ කොහොම අපි ඔක අපි හිතමුකෝ කිම 70000 විතර තිබුණා කියලා දැන් 1500 කලි ඒත් දැන් ඔය කියන විදිහ සෝස් මහ ජනපද පිහිටන්න තරම් භූමි ප්‍රමාණයක් මේ රට ඇතුලේ තියෙනවා ඔව් ඉන්දික ඒක බොහොම පැහැදිලිව අපිට දැන් දැනට උනත් අපේ පළාත් කීයක් තියෙනවද ලංකාවේ विशाल राज्य मगधे अंग मगध इलांगे कौशल जनपद इलांगेट वर्षे अवंति ඊළඟට මේ 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 උත්තර පංචාල එහෙමම දැන් ඒ වගේ ඒතකොට සමහර ඒවා පොඩි රාජ්‍ය තිබිලා තියෙනවා සමහර ඒවා විශාල රාජ්‍ය තිබිලා තියෙනවා එතකොට අපිට ඒකෙන් කියන්න බෑ කියන්නේ මේ මේ මේක තිබ්බේ නෑ කියලා කියන්න කොහොමවත් බෑ වහරක અભ્યાලංකාර නැමිති පැවිද්දා සොලස් මහා ජනපද පිළිබඳව කියන්නේද එවන්නක්මය ඔකිට වලද පොඩි ගම්කොඩු කියලා කියන්නේ ගම්කොඩු තමයි රාජ්‍ය රාජ්‍ය කිව්වේ एक गांव को टुकड़ा किया था क्या नहीं एक तमाह ही मैं राजा वरों की लगाती है एक आदि उड़ा राजा महाराज राष्ट्रपाल ने अपने की अन राष्ट्रपाल ने की लगाती है बुनी एक अभिनव विजय ने पाल लगा लिया मैं तो डाला कर तो ऊँचे लगे ला सुनने के साथ ही तो कौन सा नया नोर किया नुकला मैं किया न तोरतुरु अनुव बेलवत सोलस महा जनपद यानो गम टिकाक क्या එහි සිටි රජවරු යනු ගමරාළලා ටිකක් විය යුතුය මේ මහා වංශ කතාවල ඉන්නේ ගමරාළලාගේ කතන්දරද අනුරාධපුර අභයගිරිය පූර්වාරාමයේ ලෙස සලකන මූකලන්ගමුවේ හිමියන් අනුරාධපුර ඇතුළු නුවර ශ්‍රාවස්ති නුවර ලෙස සඳහන් කරයි එය කෝසල රාජධානියයි දැන් බරපතල ගැටලුවක් මතුවේ එතකොට කෝ අපේ අනුරාධපුරය හෙළයාගේ අභිමානවත් අනුරාධපුරය ආගිය අතක් නැත එය එහි නැත දැන් අපට සිදුවන්නේ අපේ අනුරාධපුරය තියන තැනකින් සොයා ගන්නටය සැබවින්ම කිව්වොත් දැන් සිංහලයාට ඉතිහාසයක් නැත මහවංශයේ කියන පණ්ඩුකාභයගේ සිට පැවත ආ ඒ මහා නගර නැත එය ඇත්තේ වෙනත් දීපංකරයක විය යුතුය මෝකලන් ගමුවේ හිමියන්ට සහ එතුමාගේ අගසව් කවිඳු වෛද්‍යාචාර්යතුමන්ට අනුව අනුරාධපුර ජේතවනාරාමය සැවැත්නුවර ජේතවනාරාමයයි ඒ අනුව එහි මහසෙන්ට ඉඩක් නැත එය අනේ පිඬු සිටානන්ගේය අභයගිරිය පූර්වාරාමයයි ඒ අනුව වලගම්බාට තැනක් නැත එය විශාකාවන්ගේය මේ ඉහිණියා ඉතිහාසයේ තුල බරපතලම අර්බුදයට ලක්ව ඇත්තේ රුවන්වැලි මහා සෑයයි දුටුගැමුණු රජතුමාට සහ රුවන්වැලි මහා සෑයට කිසිදු අනන්‍යතාවයක් අනුරාධපුරයේ නැත. සමහරෙකුට අනුව නම් රුවන්වැලි සෑය ජේතවනාරාමයේ පිහිටි එක් ගොඩනැගිල්ලක් පමණි. එහි වර්තමාන හැඩය දී ඇත්තේ සුද්ධඤ්ඤය. මේ කියන විදිහට සියලු සාධක සහිතව අනුරාධපුරයේ සැවැත් නුවරයයි තහවුරු වී අවසන්ය. නමුත් මොකලන්ගමුවේ හිමියන්ට සහ කවිඳුට අනුව සැවැත් නුවර අනුරාධපුරය ලෙස නම් කර ඇත්තේ සුද්දණ්ඩියෝ ඉතිහාස පොත්වලයි. ඒ දැන් ඒගොල්ලොන් තමයි මේ අපි යටත් කරගත්තාද මේ අපිට මේ උගන්නන ඉතිහාසය දින ලංකා ඉතිහාසය. ඒක අපිට හඳුන්වලා දෙන්නේ මේ සුදු මහත්තුරු. ඔව්. ඒතර HW කොන්ටින්ටන් තමයි මේ ලංකා ඉතිහාසය ලියන්නේ. ලේලි වෙලලා මේගොල්ලොන් මේගොල්ලොන්ගේ ස්කෝලවල මිෂනාරි අධ්‍යාපන ක්‍රම තුල මේක සිලබස් හදලා මේක උගන්වනවා. මේක තමයි බලගේ ඉතිහාසය කියන්නේ. ඉතින් අපිත් ඒව ඉගෙන ගන්නවා. අපි ඒව ඉගෙනගෙන අපේ මහාචාර්ය ආචාර්ය පට්ටම් ගන්නවා. ඉතින් එහාට අපි අර අර සුද්ධ හොයලා දුන්න ටිකම කරපින්නගෙන යනවා මිසක් මේකේ මොකද්ද කියන එක පිළිබඳව හොයන්නේ නැහැ. මේ මහා ඉතිහාස විශාරදීන් මේ ස්ථාන හඳුනාගන්නේ පුදුමාකාර විදිහට. එහි ඇදහිය යුත්තේ අපේ පුරා විද්‍යාඥයින්ද ඒ ගවේෂණ ක්‍රමවේදය හදාල යුතුයයි සිතමු. අභයගිරිය පූර්වාරාමයේයි නිගමනය කරන්නට එම ස්ථානයෙන් ලැබුණු කාන්තා රූපයක් උපකාර වූ අයුරු ඇහුම්කම් දී බලන්න.
උන්වහන්සේගේ ඉතිහාස ගවේෂණ ක්‍රමවේදය හොඳින් විමසා බලන්න. තවත් මට තහවුරු වුණා මේ උතන චිත්‍රපටියක් බලන්න එක්කන් ගියා. අතන. තේම අපේ කට්ටියත් එක්ක චිත්‍රපටිය බලුවා. බලපුවම අබේගිරියේ ඔක්කොම පෙන්නවා. පෙන්නකොම අන්තිමට කාන්තා රූපයක් පෙන්නවා. අන්තිමට. හැබැයි හිතේ මන් දැන් කිව්වා අර ඒක වෙන්න දෙකේනට මට ඒ කාන්තා රූපි තව සැරයක් පෙන්වන්නකෝ කියලා ඕනන්නේ. මං කිව්වා ටිකක් හරියට මට බලාගන්න ටිකක් තියන්නේ කියලා. ඊළඟ හැටිප මම බැලුවා. මේ තියෙන්නේ විශාකා උපාසිකාවේ රූපේ. රූපේ. හරිද? පස්සේ මම බස් එකේ යන ගමන් මම මේ ඔයාලට කිව්වේ නෑ. බස් එකේ යන ගමන් අපේ මිස් කෙනෙකු ගිහිල්ලා හිටියා ජායල. මම නිකන් එතන මේ ඉස්සරහින් ඉන්න ගමන් ආ විශ්චිතය හරිම මිස්ට නිකන් ඔහම නැවුවා. අර අන්තිමට බලපු ගාන්ධාර රූපේ ඒ කවුරු වාගේ පේනවා කියලා එයාගෙන් අහුවා නිකන්. මම කියලා නිකන් ආ මේ විසාකා උපාධිකා මා තමයි කියලා එයා කිව්වා. එතකොට දැන් බලන්නකෝ ඕවල ඉස්සර ගැඩිලා අරවා මේවා වෙලා දැන් ඒ ඒ ඒ ඒ අනුව පැහැදිලි වෙනවා. ඊට පස්සේ විසාකා ඉතිහාසය සම්බන්ධව පමණක් නොව කිසිම විෂයක් සම්බන්ධව මෙවන් තත්ත්වයක් පැවතිය යුතුද මේ අය තීන්දු තීරණ ගන්නේ මෙසේ නම් ඒ අයගේ වෘත්තිමය ජීවිතයේ තීන්දු තීරණ ගැනද සැලකිලිමත් නොවිය යුතුද විශේෂයෙන් වෛද්‍යවරයෙකු සම්බන්ධව මේ රූප රාමු තුලම මොවුන්ගේ හැසිරීම භාෂාව හසුරන ආකාරය චර්යා ලක්ෂණ නිරීක්ෂණය කරන්න මොවුන් මානසික නිරෝගී චරිත ලෙස සැලකිය හැකිද ඊනියා බුද්ධ ඉතිහාසයේ නිර්මාතෘන් අතර තවත් චරිතයක් වන්නේ සූර්ය ගුණසේකර මහත්මයායි එතුමා පරිපාලන සේවය තුල සිටි කීර්තියක් හිමි කරගත් නිලධාරියකි ඔහු රාවණා ඉතිහාසය තහවුරු කර ගැනීම සඳහා පරපතල ආකාරයෙන් වෙහෙසුණකි එතුමා ඉතිහාසය සම්බන්ධව දරන්නේ නැපෝලියන්ගේ මතය බව පෙනෙන්නට තිබේ. සූර්ය ගුණසේකරට අනුව ඉතිහාසය තුළ සත්‍ය තිබිය යුතු නැත. ඉතිහාසය තුළ තිබිය යුතු වන්නේ ජාතියක අරමුණු අනුව පෙළගස්වාගත් වෘතාන්තයකි. සූර්ය ගුණසේකර බුද්ධ චරිතය දෙස බලන්නේ එම අර්ථයෙනි. එසේ හෙයින් ඔහුට සැබෑ බුද්ධ ඉතිහාසය අදාළ නැත. සැබෑ බුද්ධ ඉතිහාසය කඩා බිඳ දමා අලුත් කතාවක් ගොතන ආකාරය ගැන ඔහු උපදෙස් දෙන්නේ මේ ආකාරයටයි. බුදුන් වහන්සේ ලංකාවේ කියලා ඔබලා පිරිසක් හුඟාක් උත්සාහයක් දරුවට ඒක සමාජගත වෙන්නේ නැති හිර වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම උදාහරණයකින් කියනවා. මම පර්චස් 15ක ඉඩමක් ගන්නවා ගේ කබලක් තියෙනවා. මම ගෙයක් හදන්න මේක ගන්න. ඉස්සල්ලා මම මොකද කරන්න ඕනේ? ගේ කබල කඩලා දාන්න ඕනේ. එහෙමනම් ඒ දැනට සමාජයේ පිළි අරගෙන තියෙන වැරදි මතය අපි කඩන්න ඕනේ. බුදුහාමුදුරුව ඉන්දියාවේ කියන මතය ඉංග්‍රීසි කාරයා ගොඩනැංගුවේ ඒක කොහොමද බොරු වෙන්න කියන ඒක ඔප්පු කරන්න පුළුවන් කාරණාව. බුදුහාමුදුරුව ලංකාවේ ඉපදුනායි කියලා සාක්ෂි කීපයක් එහෙම් මෙහෙම් ගන්නවා මිසක් අර විදිහට ඔප්පු කරන්නත් බෑ. නමුත් අර වැරදි එක කඩන්න පුළුවන් මං හිතන්නේ මං අර මහත්මයාටත් කිව්වේ ඉස්සෙල්ලා මේක බිම කඩලා බිම දැම්මයින් පස්සේ ඊළඟ මිනිස්සුන් අන බුදුන් වහන්සේ ලංකාවේද ඉන්දියාවේද ඒකත් පැහැදිලි නැහැ. බුදුන් වහන්සේ දඹදිව එහෙනම් ඊළඟට එනවා දඹදිව කොහෙද? අන්න එතෙන්දී ඔය සාක්ෂි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මිනිහෙකුට ඒත්තු ගැන්වීම කරන්න පුළුවන්කම තියෙන මං හිතන්නේ අන්න ඒ විදිහට. ඒ නිසා අපි පටන් ගත්තත් හොඳයි. අර කබල් ගේ කබල කඩලා දාන එක මං අලුත් ගිය හදන්න ඉස්සෙල්ලා ඒ අරමුණ ඇතිව තමන්ගේ දැනුම සමාජය තුල ගෞරව අඩුම තරමින් තම වැඩිහිටි බවවත් නොසලකා බොරු ගොතන්නේ මෙසේය. වයඹදිකින් මේ ලියලා තියනවලු අමරදේව කියලා කෙනෙක් සෙල්ලිපියක් විල්මට් කියලා කෙනෙක් කියලා තියෙන 1758 දී මේ මෙතන තමයි දැන් විල්මට් එහෙම කියනවා විල්මට් එහෙම කිව්වයි කියලා කණින්හම් කියනවා. අපි කවුරුත් තාම දැකලා නැහැ. එහෙම මේ ඒ සෙල්ලිපියක තිබුණවලු මෙතන තමයි බුදුන් වහන්සේ බුදුනේ කියලා.
දැක්කගෙනක් නෑ හරියට අර පර්ණවිතාන මහත්තයා සෙල්ලිපි අතරේ සෙල්ලිපි දැකලා කියවලා තියෙනවානේ වයස 72 දී ඇස් පේන කාලේ නෙමෙයි එතකොට වෙනත් ලෝක ලංකාවේ කිසිම පුරා විද්‍යාඥයෙක්වත් කිසිම මිනිහෙකුටවත් සෙල්ලිපි අතරේ සෙල්ලිපි පේන්න සූර්ය ගුණසේකර කියන ආකාරයට ඇලෙක්සැන්ඩර් කනින්හැම් බුද්ධ ගයාව තහවුරු කරන ලද්දේ මේ සෙල්ලිපිය පදනම් කොටගෙනය එහෙත් සිසිර පෙරේරා සහ ප්‍රසන්ත නැමැති අය බුද්ධ ගයාව හින්දු කෝවිලක් යයි කියන්නට එම ලේඛනයම හුවා දක්වයි. එහෙත් සත්‍ය කුමක්ද? මෙම ලේඛනය වසර 1785 වර්ෂයේදී බුද්ධ ගයාවේ අයිතිය ලබා ගැනීම සඳහා හින්දු පූජකීන් පිරිසක් විසින් සකස් කළ කූට ලේඛනයකි. එම යුගයේම එම ලේඛනයට සියම් සහ මියන්මාර භික්ෂූන්ගේ විරෝධය ඉල්ල විය. ඇලෙක්සැන්ඩර් කනින්හැම් විසින් බුද්ධ ගයාවේදී කළ කැණීම් වලින් සොයාගත් සෙල්ලිපි මගින් මේ ස්ථානය බෞද්ධ විහාරයක් සහ බුදුන් බුදු ස්ථානය ලෙස තහවුරු කළ අතර ඉහත ලේඛනය අසත්‍යක් බව ඔප්පු කර පෙන්වෙයි. එහෙත් සූර්ය ගුණසේකරත් මීවන පලානේ හිමියන්ගේ අනුගාමිකයනුත් මේ කියන මුසාව කුමක්ද? ඔවුන් සමාජය මුලා කරන ආකාරය පිළිබඳව මීට වැඩිය උදාහරණ අවශ්‍ය නැත. ඔවුන් එවැනි මුසාවක් ඇද බාන්නේ ඇයි? ඒ වෙන කිසිවක් නොව ඓතිහාසික බුද්ධ චරිතය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීම සඳහාය. උපන්න භූමිය මේ හෙළදීපේ කියලා ලොකු පිරිසක් කතා කරනවා. හැබැයි මේක සාමාන්‍ය ජනතාව මේක පිළිගන්නවා. ගමේ මිනිස්සු, නගරයේ මිනිස්සු, උගත් මිනිස්සු හැමෝම මේක කරුණ හොයන්න පෙළඹිලා තියෙනවා. හැබැයි ඒ මිනිස්සු මේ කතාව හොයාගෙන යනකොට තමන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවෝම නායක හාමුදුරුවෝම මේ හොයන එක නතර කරන්න උත්සාහයක යෙදෙනවා. උන්වහන්සේලා කියනවා ඔය ලුම්බිනිය කියන තැන අශෝක රජතුමා ඉදි කරපු සෙල්ලිපියක් තියෙනවා. එතන තමයි සිදුහත් කුමාරයා උපන්න තැන. ඒ හැම සාධකම්ම එහෙ තියෙනවා. ලුම්බිනිය ඉන්දියාවේ ලුම්බිනිය, නේපාලේ ලුම්බිනිය කියනවා. ඒ ගැන මම කියන ලුම්බිනිය කියනකොට ඒ සෙල්ලිපිය හදාපු හැටි කියනවා. මේ සෙල්ලිපියේ හින්නම බුදුහාමුදුරුවෝ එහෙ තමයි කියලා කියන ස්වාමීන් වහන්සේලා ඉන්නවද අපේ රටේ? අනිත් එක ඒ සෙල්ලිපිය කොහොමද තියෙන්නේ ඔරිස්සාවේ භුවනේශ්වර වල? ඒ භුවනේශ්වර වල තියෙන්නේ මේ හාමුදුරුවන්ට කොහොමදත් බෑ එතු ගන්නන්ට. සූර්ය ගුණසේකර මහත්මයාණෙනි ඔබ කියූ කතා සත්‍යකි. භික්ෂුන් වහන්සේලා නම් මේ මිත්‍යාවට එකතු කරගත නොහැක. මන්ද උන්වහන්සේලා ත්‍රිපිටකය අටුවා ටිකා සහිතව දන්න පිරිසකි. එමෙන්ම උන්වහන්සේලා මැනවින් ඉතිහාසය හදාරා තිබේ. එසේ හේයින් උන්වහන්සේලා රැවටිය නොහැකිය. එමෙන්ම උන්වහන්සේලා සමාජය මුලා කරන්නන්ටද ඉඩ නොතබනු ඇත. එසේ භික්ෂුන් වහන්සේලා රැවටිය නොහැකි නිසාමද භික්ෂු ප්‍රතිරූපකයින් හදාගෙන සමාජය මුලා කරමින් සිටින්නේ යයි අපට ප්‍රශ්න කිරීමට සිදුවනු ඇත. බුද්ධ චරිතය කඩා බිඳ දැමීම සඳහා මුලින්ම කළ යුතු වන්නේ එහි ආරක්ෂකයින් වන භික්ෂුන් වහන්සේලාට පහර ගැසීමයි. සිසිර පෙරේරා, ප්‍රසාන්ත, ජනිත් වැනි චරිත එම කාර්ය කරමින් සිටිදී නූතන යුගයේ බුද්ධ චරිතය පිළිබඳ මහා ග්‍රන්ථය රචනා කළ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනා හිමියන්ටද පහර ගසන්නට පටන් ගන ඇත්තේ ඒ නිසයි. එතන කියවන්න ඕනේ පොත්පත් හැටියටම මම දැක්කා ඒගොල්ලන්ගේ එක අත්පොතක් තමයි මේක. බුද්ධ චරිතය. ඔව්. බලංගොඩ ආනන්ද මෛත්‍රී. හාමුදුරන්ගේ බුද්ධ චරිතය. මම හිතන්නේ පළවෙනි වැඩසටහනේදීම පෙන්වනවා ඒගොල්ලන්ගේ අත්පොත් හැටියට ඒගොල්ලෝ පාවිච්චි කරන එක. හරිද? මේ පළවෙනි එක ඒගොල්ලන්ගේ ප්‍රධාන එක අත්පොතක්. කාගේද? ඔය කියන කණ්ඩායම. හරිද? එතන දැන් මේකේ තමා තියෙන්නේ සිදුවත් බෝසතාණන් ගිහි ගියේ නික්මුවේ ගිය ආකාරය. මේ කාන්තකස්ස අපිට යනවා අර මේ දොර රෙද්දයින් කළා බලනවා ඒ වගේ දේවල්. කාන්තකස්ස පිට යනවා, ඊට පස්සේ ගිහිල්ලා අර කෙස් කපා ගන්නවා, අස්සයා මැරෙනවා, ඕක කතාව තියෙනවා. හැබැයි අපි බලන්න ඕනේ බුදුහාමුදුරුවෝ මේ කොහොමද කිව්වේ? හරේ පරේෂණ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කොහොමද කිව්වේ ගිහි ගෙයින් නික්මීම? සූත්‍ර පිටකේ තියෙනවානේ. මේ සූත්‍ර පිටකේ තියෙනවාද හරේ පරේෂණ සූත්‍රේ මේ තාලට ගිහිල්ලා සිදු මේ රාහුල කුමාරයා ඉපදිච්ච තාලෙ දිහා දැකලා ඊට පස්සේ චන්නෑමතියවත් ඇඳ ගහගෙන කාන්තකස්ස අපිට නැගලා ගිහිල්ලා නිරාංජනාවෙන් එළියට එහා පැත්තේ පැනලා ඊට පස්සේ අර කෙස් කපාගෙන අස්සයාගේ පපුව පෙල්ල මැරලා ඕවගේ කතාව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවාද? අපි බලන්න ඕනේ සූත්‍ර පිටකේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක. නෑ, සූත්‍ර පිටකේ පැහැදිලිව තියෙනවා බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්මිච්ච ආකාරය. ගිහි ගෙයිදීම
අර දෙමව්පියන්ගේ මූණවල් අකාමකා කළ දුක් මුසු මූණවල් අකාමකා කළ ගෙදර දීම කෙස් කපාගෙන ගෙදර දීම කසාවත් ඇඳගෙන මේ කිං සච්ච ගවේ සිදි මේ හරිය පරේක්ෂණය සඳහා ගිහි ගින් නික්මුණා. එතන හැබැයි මේ බුදුදහමට විකෘති ඇති කරලා තියෙන කවුද? විකෘති කතා ලියලා සිංහල ජනතාවට එක මේ සිංහල රටේ සිංහල බෞද්ධයට විකෘති අදහසක් ඉදිරිපත් කරේ කවුද? මන්ද මමත් දහම් පාස සැලෙන කාලේ ඉස්කෝලේදී ඉගෙන ගත්තේ ඔය දාලට ගිහින් අදත් පෙළපොත්වල තියෙන නේද? අදත් පෙළපොත්වල තියෙන මේක. අර ත්‍රිපිටකයේ තියෙන දේ නෙමෙයි. එතන එහෙනම් මේ පැහැදිලිව බුද්ධ දේශනයේ මේ අරිය පරේක්ෂණ සූත්‍රයේ තියෙන කාරණේ යටපත් කළා යට ගහලා විකෘති අදහසක් ඉදිරිපත් කරේ මේ ලලිත විස්තරය හෝ දිව්‍ය අවධානය හෝ මොනවා හරි ඒවා මහායාන සංස්කෘතික සාහිත්‍ය පොත් මහායතිවරුන්ට මේ ආකාරයට අපහාස කරමින් චෝදනා නගමින් ඔවුන් උත්සාහ කරන්නේ බුද්ධ චරිතය කඩා බිඳ දැමීම බව ඔවුන්ගේම ප්‍රකාශවලින් පැහැදිලි වේ. එය එසේ කරමින් ඔවුන් අපට කියන්නේ ජයරත්න පතිරාරච්චි වැනි මිනිසකු විසින් නිර්මාණය කළ ප්‍රලාපය පිළිගන්න කියාය. මේවන පලානේ හිමියන්ගේ ගෝලයින් විසින් අපට ඒ ලෙස ආරාධනා කරද්දී ජයරත්න පතිරාරච්චි කියන්නේ මෙවැන්නකි. ආරාධනා කරනවා එන්න මාත් එක්ක යන්න. බුදුහාමුදුරන් ලංකාපන්න කියලා ප්‍රථමතර සිංහල භාෂාවෙන් පොත ලිව්වේ මම ඇත්ත. නමුත් බුදුහාමුදුරන් ලංකාපන්න කියලා මට කලින් කියලා දෙනවා 1945 දී ශ්‍රීමත් ජේමිස් එමසන් කියන සිලෝන් කියන පොතේ. මට මේ එක එක වීඩියෝ හම් වෙනවා පොත් හම් වෙනවා එක 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 දේවල් කියනවා ඉතින් ඔක කිව්වහන් ගියාම මාකට නංගන් අරදිනවා හරියට ඉතින් මගේ තොලු හොඳ නැහැ නේක මගේ තොලු හොඳ නැහැ නේකයි නංගන් හරියට වරදිනවා මට මේ පොතේ අවසාන තේදෙට උඩින් දින තේදෙ එසේම වරා මේ උද්දත පාඩය එසේම කියලා උද්දත පාඩය තියෙනවා අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි උද්දුත පාඩේ වැහුවා. දැන් එතකොට මේක දෙපැත්ත උද්දුත පාඩේ ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ උත්සාහ ගන්නකොට පෙන්වන්න කරන්න දෙපැත්තෙන් උද්දුත පාඩේ මේ සමහර අය උද්දුත පාඩේ දන්නේ නැහැ. ඒකයි මම මේක කියුවේ. අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි යනුවෙන් සමාජ කතිකාවක් ඇති කරලීමට අභීතව මුලින්ම ඉදිරිපත් වූ අති පූජ්‍ය මීවන පලානේ තිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේටත් කොමාව පූජ්‍ය මූකලංගමේ පඤ්ඤානන්ද තෙරුන් වහන්සේටත් කොමාවක් නිරෝගී දීර්ඝාස පතමින් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. තිතා ඒ වාක්‍යෙත් ඉවරයි. දැන් අවසාන වාක්‍ය පොත ඉවර වෙලා සියලු සත්‍යෝ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා දුකින් මිදෙත්තා පරම නිබ්බාන භවයෙන්ම සැනසීම ලබත්වා. අම්මට මේ උමතුවක් නොවේද? එහෙත් එම උමතුව හඳුනා නොගත් යම් පිරිසක් සමාජය තුළ බිහිව තිබේ. එය සිදුවන්නේ කෙසේද? එයද විමසා බැලිය යුත්තකි. සංගායනාත්‍රයේදී සංගෘහතව අලුලෙනේදී පොත්වල ලියවුණු පෙළදහමක් ඇත. අතීත පරපුර විසින් පවත්වාගෙන ආ අටුවා සම්ප්‍රදායක් අපට ඇත. මහයතිවරු ලියූ වංශකතා පෙළක් අප සතුව තිබේ. අප ධර්මය සහ ඉතිහාසය ඉගෙන ගන්නේ ඒවායි. එය එසේ තිබියදී මොවුන් අපට යෝජනා කරන්නේ උමතු පිරිසක් අදහන්න කියාය. රහතුන් අවිඥාලාවින් අවතාර ලෙස හංවඩු ගසමින් සමාජය තුළට හඳුන්වා දෙන මේ චරිත සියල්ලේම අතීතය ජුගුප්සා ජනකය. එසේ වුවද විස්මූණු වලට මුවා වෙමින් සමාජයේ යම් කොටසක් මුලා කරමින් සිටිති. ඒ අහිංසක මිනිසුන් එයින් මුදවා ගත යුතුය. මේ වංචනිකයින්ට තවදුරටත් සමාජය මුලා කරන්නට ඉඩ තැබිය යුතු නොවේ. බොතු නුවණි කණ්ඩාරය ඇසේ. ඒ හඬ සමග වහ වහා පෙළ ගැසෙමු.